මේ ප්‍රියන්තයි කියන්නකෝ මේ දැන් ඕගොල්ලන් ඔයයි මේ කියුමි ගිරාජ් රොඩ්නි මේ කට්ටිය යනවා නේද මේ මේ ප්‍රබුන් එහෙම ඉන්න ඉවෙන්ට්ස් වලට එහෙම යනවා ඔන්න අපි BMI CH එකේ ඉන්නවා ප්‍රබුන් එන උත්සවයක හරිද අපිට කාමරයක් දීලා දීලා ඒකේ අපි දෙන්න ගාන BMI CH එකේ මේන් හෝල් එකේ මේන් හෝල් එකේ නෙමෙයි වෙන හෝල් එක අනිත් අර B එකේ හරිද ගිහිල්ලා අපිට පොඩි කාමරයක් දුන්නා එතනින් තමයි දොරටුව තියෙන්නේ ප්‍රධාන දොර ප්‍රබුන් යන්නේ එතනින් එතනම ආයිනි කාමරයක අපිට දැන් වෙලා තිනෝ ලෑස්තිලා අපි දැන් පොඩ්ඩක් කතා කරගන්නත් ඕනේ ප්‍රබුන් වෙන තැන පොඩ්ඩක් පිළිවෙලකට මේ වැඩේ කරන්නත් එපා හැබැයි ලොකු ගාඩ් එකක් දාලා තිබ්බා ආ ගොඩාක් දින ආරක්ෂක රැකවල් දාලා ඔක්කොම ඉතින් අපි දොරවා වෙනකොට එහෙට මෙහෙට යනවා කීප දෙනෙක් මෙහෙම කරා දැන් අපි රියසල් එකක් පොඩියක් දාගන්න වින්දා දොර වැහුවා දොර වැහලා ඌට රස්නේ දැන් මේක ඇතුළේ රස්නේ මේ AC එකට නෑ ප්‍රබුන්ට විතරයි AC අපි ෂර්ට් ගලවලා දාලා අර අත්කොට බැලියන් තින් දාලා එන ලබතු ගලවලා අපි දෙන්න දැන් ඉන්නවා නේද රියසල් එකන ටක් 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 ගලා ගවා තට්ටුවක් දැම්ම කවුද ඉන්නේ කාමරේ ඇයි අර එතන ඉන්නවා දොරගාව එක්කෙනෙක් එයාව ප්‍රශ්න කරනවා ලොක්කෝ ඇවිල්ලා කවුද මේකද්ද මේ කාමරේ ඒක ආයෙනේ එයා ඊටවත් තට්ටු කරනවා තට්ටු කරලා දොර එයා ඉස්සෙල්ලා අරින්න හදනවා අරනන මං ඇතුලේ ලොක් කරලා දිනවා ඔතන දැන් එයාට ඔය කාරණා අරන ඊටවත් අරගත්තා රයිට් සර් මම කියනවා ආ රයිට් ඕකේ කියලා යනවා ඊට පස්සේ ආයෙත් ගලාගෙන ගහන දොර අරින්න ට්‍රයි කරනවා කරනවා අරිනවා බලන සර් මේ කියලා තවස කෙනෙක් ඇවිල්ලා එයා ඇවිල්ලා බල්ල යනවා ඊට පස්සේ ටික වෙලා යනවා අර ඔබ ඇයි මේක ලොක් කරන්නේ ලොක් කරන්නේ ඇයි මේක කියලා අර ඇහුවා ලොක් කරන්න කියන්නේ ඉතින් අපි රියසල් එක ගන්න මෙහෙට රියසල් එක ඔය කැල්ල අපි රියසල් එකක් ඉතින් මේ කරන ලොක් කරන්න දෙන්න බෑ බැරද මෙතන මේ බෑනේ ඉතින් අපි දැන් අපි අපි වැඩේ කරගන්න බෑ දැන් කෑ බැලුවෝ නෑ චුට්ටක් වෙලා යනකොට දැන් ඒ එයාගේ ටෝන් එක මේ යනකොට මට චුට්ටක් කේන්ති කියලා පස්සේ මම කෝ ඔයා කිව්වේ නෑනේ මෙච්චර වෙලා ලොක් කරන්න එපා කියලා ආ නේම කිව්වා ලොක් කරන්න එපා කිව්වොත් මම මේක ලොක් කරන්නේ අපි තමයි මේ වැඩේට තමයි කියලා මමත් ටිකක් සැරට කිව්වා එයා ටිකක් බැලුවා මේක කරලා බැලුවා මොකද්ද ඔයාලා මෙතන කරන්නේ මඟුල් පෙරද මඟුල් පෙරද කියලා වැයර බැණියක් ගහලා ඉන්නේ අපි ඔක්කොම තාට්ට ගුරුනාන්දි කෙරුවයි පොට්ට ගුරුනාන්දි කියලා ගෝලෙක් කිව්වේ මඟුල් පෙරද කියලා අපි ආවිද ඒ ජලගීත දෙකක් තියෙනවා ඔක්කොට ගායනා කරමු තාම ඔයගොල්ලෝ අහන්න දුන්නේ නැති ඒක අදිනු දෙනවා අපි ඒසයිලු පොඩි ජනගී පොඩි කොටසක් ගායනා කරමු කොටසක් ගායනා කරමු කමක් නැහැ තාත්තා ගිල්ලි වාරේ වාරේ කිනවා විනා අඹ වාරයක්ද කොස් වාරයක්ද කජු වාරයක්ද අඹ රඹුටා මොර හිඹුට වාරයක්ද මොන හත්තිල වාරයක්ද කියන්ට මම දන්නේ නැ වාරේ කුරුඳු අරගෙන මම අත්තගෙන් ආනේ කොමද්ද මුත්තගෙන් ආනේ කොමද්ද කිත්තගෙන් ආනේ කොමද්ද අත්තා මුත්තා කිත්තා කිරිකේ කිත්තගෙන් ආනේ කොමද්ද මොන හත්තිලවුනේ කොමද්ද කියන්ට මම දන්නේ නැහැ හුරේ ඔරුව වචන චුට්ට අකුරු එහා මෙහා වුණාම මට බයිනවද කියලා තේරෙන්නේ නැහැ ඔව් මෙයා නෙමෙයි අම්මගේ කතාවද කියලා දන්නේ නැහැ පවුල මට බයිනවා කියලා මට හත්ති ලව්වද මං කියලා හලෝ හලෝ ගිරා මම ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඉන්නකොට සන්තෝෂයි කතා කරන්න ඕනේ කියලා හිතුණා අනේ හොඳයි මේ ගිරාගේ අර වෙලාවට වැඩ කරන එකට පාඩමක් උගන්න ගිහින්න ගිහිල්ලා මම පරිප්පුවක් කෑවා දවසක් අපි සාදේ මාරයි නාට්‍ය රියසල් එනකොට
මල්ලා කරදරයක් හැමදාම වෙලාවට එනවා. යා අධ්‍යක්ෂක කියන්නේ මල්ලා කරදරෙන් අපි වෙලාවට ඇවිල්ලා ඉන්නේ. මම ඔය නළු ඔය තව නිලියෝ දෙතුන් දෙනෙක් විදාගෙන වටේ කරගෙන උඩ හැමදාම විනාඩි 10ක් පොරක් වෙනවා. ඉතින් මම බැලුම් ගන්න මට්ටමක ඉන්නේ. ඉතින් දවසක් මම හිතුවා හිටපිය තට්ටයට දෙන්න වැඩක් කියලා මම කලින් ලෑස්තිලා ඇවිල්ලා අනිත් උන්ටත් කො ටොපික් කලින් ආයත්ත මන් දාලා එනවා කියලා මම මාරියටම වෙලාවට දැනට එනකොට කාර් එක නෑ ගිරාගේ අද හොදෑනේ වාර වැඩේ කියලා ඇඬල්ලා මට හරි ජොලි මම ඉන්නකොට කවුද පොරක් කොට කලිස මං ගහගෙන පත්තරයක් බලවල ඉන්න බල්ලට මූ එදා බයිසිකලෙන් කලින් ඇවිත් ඒ මම හැමදාම කාර් එකේ ගියේ ඒක කාර් එක දැකගෙන ඉන්න මෙයාට හරි සන්තෝෂයි අද ගිරාට කලින් ආව කියලා මං එදා බයිසිකලේ ගියේ මොකට බයිසිකල මගේ තාත්තා අවුරුදු 80 මේ කියලා දැන් මම ගල්විස මල්ශාලාවේ තියෙනවා මෙයා මට කෝල් එක දෙනවා තාත්තා කුමාර අපි මං කොහේ ඉඳ තාත්තා දැන් ගොඩක් දෙනා නේද බුදුහාමුදුරුවෝ අවුරුදු 80 දියොත් 80 දියොත් මට එහෙම ලොකු දුකක් නැහැ ඉතින් ඒක අපි එහෙම අපි කවුරුත් මැරෙනවා බලි විලෝක් කරන්න කමක් නැද්ද දැන් මට මට මේක කියනවා අංග කියන්න චවුලක් නැති යාළුවනේ මචං බිමලයා මේ බිමල් ජයකුරේ මරණ ගෙදරට එන විදිය අහනවා දැන් ඈත ඉඳගෙන හොදි දැන් ගයා ඉන්න බොරැල්ලි ඉතින් මම යාට කිව්වා ඌ දැන් පාරහන කොහෙද මරණ ගෙදර තියෙන්නේ කියලා මම බිමල්ට කිව්වා මං ඉන්නේ බොරැල්ලි කියලා ඉතින් එච්චර දුර යන්න ඕනේ නැහැ ජයරත්නගේ බොඩියක් තියෙනවා එහෙන් බල්ල පලයන් කියලා කිව්වා මංකොනේ මොකද්ද විහිළු දැන් බිමල් ආවම් පොඩි එකක් උඹ අහන්න බැරිද මොකද්ද බිමල් දැන් එනවලු ඇයි මේ ආවේ ජයරත්නගේ බොඩි තිබ්බේ නැද්ද බිමල් ආවා ආවට පස්සේ මමත් දැන් ටික වෙලාවක් ඉඳලාදී බිමල්ට කොහොමද මචං අය මේ ආවේ කියලා මං ඕක ඇහුවා මං ඒ ජයරත්නගේ බොඩි තිබුණ නැද්ද දැක්ක බිමල් මෙහෙම ගත්ත ෆෝන් එක මම දැක්ක මෙහෙම ගහනවා මට පේනවා කියලා අනිනවා අංගේ මම බිමල්ට කිව්වා බිමලුත් බොඩ්ලස් කමු ඉන්නේ මාත් බොඩ්ලස් කමු ඉන්නේ මම බොඩ්ලස් කමු ඉඳන් එයාට යන්න ගල්කිස්සේ මහින්ද මල්ශාලාවේ තිබ්බේ එතෙන්ට යන්න පහසු ක්‍රමයක් මං කියන්නේ අත්තිඩියෙ මෙහෙම ඇතුලෙන් පාරක් දිනවා ඕක යන ට්‍රැෆික් නැතුව මේ මෙමේ අයියෝ එයා අස්සේ මට අරින් ගන්න බෑ අයියේ මම මේ බොරැල්ලි ඉන්නේ කියලා මට සද්දෙට කිව්වා මොකද ආ බොරැල්ලි ඉන්න නම් ඔබ එච්චර දුර යන්න ඕනේ නැහැ රේමන් එකට බලන්න බෑරත් එකට බලන්න ඒක හොඳ බොඩි තියෙනවා හරි හරි බොඩි නෙවෙයි දින්න කොහමද උඹ තාත්තා වගේ නෙමෙයි හරි 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 ක්‍රියේටිව් නේ අපිට හිතා ගන්න හිතන්නවත් නැති වෙන මිල්මිනි කෝට් එකටත් ඒක කියලා අපේ තාත්තා මෙච්චරයි යාපාරහමද ඒක යාගෙන් මහගන්නේ නැද්ද මෙච්චර කරදර නැහැ කියලා තියෙනවා කිව්වද ඊට අයිය මේ ළඟදිත් කිව්වා මිල්මිනි උදේ ඉඳන්ම මගෙන් පාර අහන මලගෙන ඉන්නේ මං තාත්තනේ මගේ තාත්තා කොහොමත් වෙලානේ ඉතින් කියන්නේ හරියටම එතකොට ආදාන උත්සව දවසේ නේ කලින් දවසේ රෑ අර අර මලගෙවල වල පීක් එකක් දින වෙලාවල් තියෙන්නේ කියන්නේ හැමෝම ඉන්නේ වෙලාවට 7යි ඉඳන් 9 විතර වෙනකන් කියන්නේ වැඩ ඇරලා යනවා ඔහොම ඔහොම හැමෝම එනවා රෑ වෙන්න ඉස්සලා ගෙදර යන්න අර එහෙම එහෙම ඉතින් මේ උන්න ඔය ටයිම් එක එතකොට දැන් අපේ මේ තාත්තා මහන වෙලා ඉඳලා ඉතින් අර සංගණායකවරු පවා වැඩම කරනවා ඉතින් ඒගොල්ලන්ට ඔක්කොම මේ කරනවා අයියලගේ ඔෆිස් එකෙන් කවුරු හරි ආවත් චුටි මල්ලි ගිහලා මට කතා කරනවා අනිත් අයියල දැන් හැම එකටම මම තමයි හිටු වෙන්නේ දුවන්නේ ඔය අතරේ ෆෝන් එක වදිනවා ඊපස්සේ අයියා මම දැන් මේ ඉන්නේ මේ නිකේගොඩ මම ඉන්න කොහොමද ඉන්නේ නිල්මිනි නිල්මිනි ඔහම නුගේ ගොඩින් මේ ඉන්න දැන් දෙමට ගොඩින් මම ඔහම කොළොන්නාවට එන පාර කියනවා පාර කියලා ආයි දැන් අරවට අර හාම්බ්‍රෝන්ට කතා කරනවා මෙහෙම ඉන්නකොට ආයි ෆෝන් එක වදිනවා අයියා දැන් මේ ඇවිල්ලා ඉන්නේ රාජගිරිය මෙතන ඉඳන් කොහමද? ඔතනින් බොරැල්ලට එන්න නම් බොරැල්ලට ඇවිල්ලා බොරැල්ලෙන් දෙමොට කොටට එන්න දෙමොට කොටින් දකුණට හැරෙන්න එහෙම එන්න. නැත්නම් ඔබ විශ්වාස කර පුරපැත්තෙන් එන්න ඒකත් ලේසියි. හරි අයියා හරි. අයියා දැන් බොරැල්ලට ආව මෙතනින් කොහමද? ඔතනින් දෙමොට කොටට එන්නකෝ නංගි. ඔහොම කෙලින්ම එන්නකෝ දෙමොට බේස් ලයින් රෝඩ් එන්නකෝ දෙමොට කොටින් දකුණට හැරෙන්න කොළොන්නව බල. අහන්න ඔක්කාගෙන් ආයි බම් නිල්මිනි. නිල්මිනි උඹ කොහෙද ඉන්නේ? අයි මන් දැන් දෙමොට කොටින් ඔහොම හිටියම් මම මිනි අරගෙන ඔතෙන්ට එනවා. ඒ බං ඒක ලේසි නේ. ඒ ෆෝන් එකට කතා කර කර ඉන්න දේ මට ලේසි මචං. එතන ඉන්න කට්ටියට කිව්ල තාත්තගේ දේහය අරන් ගිහලා නිමිනිට පෙන්නලා ගෙනත් තියෙන එක. එහෙම ඇවිල්ලා පාර ආරා ආගෙන 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 සමහරුව ඇවිල්ලා ගිරිරාජ්ගෙන් අහනවා තාත්තා මහනුනේ පොඩි කාලේ. අයිය අජිත් ලොකුගේ දවසක් අජිත් ලොකුගේ අපේ තාත්තා අසනීප වෙලා ඉන්නකොට මාත් එක්ක කොහෙ හරි ගිහින් එනකොට මම ඉතින් විවිධ තැන් වලට යනවා
තාත්තා ඉස්පිරිතාලේ ඉන්නකොට යනවා. අජිත් ලොකුගේත් මාත් එක්කම තාත්තා බලන්න ගියා. ඉතින් තාත්තා බලන්න ගිහලා තාත්තා එක්ක කතා කරලා එහෙම එහෙම ගියා. තාත්තම අපවත් වුණානේ. ඉතින් අජිත් ලොකුගේ කතා කරලා අහනවා ඒ තාත්තාද කියලා. ඉතින් මචං අපවත් වුණේ ඒ තාත්තාද කියලා. මොකද මට නම් එක තාත්තයි ඉන්නේ. ඉතින් මට දෙතුන් දෙනෙක් ඉන්නවා. මම ආරංචි ආපු වෙටි ලලිත් ගත්ත කෝලයා. ලාලියා කනගාටු දායක ආරංචියක් තියෙනවා මචං. මොකද්ද? ගිරාගේ තාත්තා නැති වෙලා. ප්‍රසන්නජිත් අබේසූරියගේ අම්මා අන්තරා ඊට පස්සේ මට මෙසේජ් එකක් එව්වා මේ ලලි මගේ අම්මා අන්තරා වුණා අවසන් කටයුතු මෙහෙම වෙල්ලම් පිටියේ මෙහෙමයි කියලා දැන් මට මෙයාට ඕක පණිවිඩය කියන්න මං කරපේදී ඒක එහෙමම මේ ෆෝඩ් කරුවා මෙයාට ඔව් අපි දෙන්නේ එක ප්‍රසන්නජිත් ගහලා තියෙන මගේ අම්මා අන්තරා වුණා අවසන් මෙහෙම අද පාන්දර මෙහෙම මෙයා මට එවනවා ඒක දැන් මූට මතක් වෙන්න බෑ සෝරි අයියට මතක් වෙන්න බෑ උගේ අම්මා මගේ අම්මමයි කියලා මට නෑ නෑ එහෙම කියන්න බයින්න ඕනේ මචං සහෝදරයන්ට නෑ මම ඒක දැක්කම මම මොකද හිතන්නේ අපේ අම්මා තාම දෙයෙන් පිටින් ජීවිතුන් අතර ඉන්නවා අපිත් එක්ක මේ කපාටිද මං ඒකනේ දකින්නේ මම ඉතින් කතා කරලා ඈබూరు කියලා ඉතින් ආදරෙන් අයියට කතා කරලා ඊට පස්සේ එයාත් ඒ වගේම වචන වලින් මට කතා කරලා මම කිව්වා ඈබూరు ඔබ අන්තිම වෙනකන් කියවෙන්නේ නැත්තේ කියලා අන්තිම වෙනකන් ප්‍රසන්නජිත් අබේසූරි කියලා නම තියෙනවා කියලා නම තිබ්බට මුල ඉඳන් කියෝගෙන යන්නේ ඔක අන්තිමට නේද අග බලන්න ෆෝන් නම්බර් එක ඉන්නේ මෙයාගේ ඉන්නේ දීපු මේ මතු කරපු එකක් මේ රයිගමේ ගම්පලේ කියන එක එකගෙන චුට්ටක් මට කතා කරන්න හිතුණා මේ මොකද අපි දෙන්න දැන් අර සෙක්කෝ වේදිකා නාට්‍ය අත්තල් ගායක කණ්ඩායමේ ඉඳලා මෙහෙම මෙහෙම ඇවිල්ලා අද මේ වෙනකොට මේ රයිගමේ ගම්පලේ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක කියන රයිගමේ මම ගම්පලේ කුමාර ඒකෙදිත් අර හිටියේ මෙහෙනේ කොහෙද මේ රිවර්ස්ටන් හිටියේ රිවර්ස්ටන් වල ඉඳද්දි ඉතින් අපි දෙන්න විතර එක කාමරයක හිටියේ එතනත් අර ප්‍රින්සිපල් කම අහු වුණා. ඉතින් එතනදී මේ සාමාන්‍ය රෑට රෑ වෙනකොට අපි දෙන්න ඉන්නකොට යම් යම් අනුබල දැන් ඇති. මෙතනින් එහාට ඉවරයි අවසන් හෙට ෂූටින් කියලා මාව පාන මං ඉතින් එහා කාමර දෙක හිටියේ. ඉතින් රෑට සීතලයි හරි සීතලයි. රෑ 10ට විතර ආයි තට්ටු කරන ගිරා වතුර ටිකක් දෙන්න ඕන කියලා වගේ. නෑ කියලා නෑ නෑ නෑ. රෑ හෙට ආයි චුට්ටක් මොනවද? දැන් අනේ පව් පොඩි විදුරකට වතුර ටිකක් ගෙනල්ලා දෙනවා යනවා එන්න ඉතින් මම ඉතින් එහෙම දේවල් වුණා ඉතින් ඇත්ත කියන්නේ එතන සිටම ඉතින් අපිට ඔය වගේ තාම ප්‍රින්සිපල් කතිය තියෙනවා ඉතින් මේ මොනව කරන්නේ මේ පියුමි දැන් ඔයා අපි හිතමු දැන් ගිරායියාගේ වැඩකට යනවා ඉවෙන්ට් එකකට හරි කොහේ හරි කියන්න ගියාම ඉතින් වෙලාවක් තියෙනවනේ අය බැරි වෙලාව ට්‍රැෆික් එකකට වගේ අහු වෙලා පොඩ්ඩක් පරක්කු වෙනවා එතකොට ඒ පිළිගන්න සිනාමුසු මුහුණ කොහොමද යා ඔයා ඊට පස්සේ ආවහම කොහොමද අන්තර බලයි මේ දැන් වෙලාවක දැන් එන්න කියලා කිව්වනේ වෙලාවට එන්න කිය එන්න බෑ වෙලාවට හරි යන් යන් දැන් යා පටන් ගමු යා අයියේ මේ අයියේ යන් යන් වෙච්ච ජීවිතේ එකම එක පාරයි ඒ ගුණේ අද තව වෙනතුරු පරක් කුන්නේ නෑ ඇත්තටම මාත් එක්ක මම හැමතිස්සෙම කියන්නේ මාත් එක්ක එහෙම වෙලාවට වැඩ කරන්න නැත්නම් වැඩ කරන්න බෑ මාත් එක්ක වැඩ කරන්න බෑ ඒක මාව වාතයක් නේ අනිත් මිනිස්සුන්ට දැන් නවරත්න ගමගේ මාත් එක්ක අපි පාරක් වැඩ කරලා ගිහලා මේ නවයයි ඉතින් අපි එන්න යාළු සිකුරු හතේ චිත්‍රපටියේ මේ ගීත්පටිකද ගීපද මොකක් හරි ආ සුනිල් පෙරරයියා කියපු සින්දු එයා තමයි මේ මියුසික් කලේ මික්ස් කරන්න කතා කරලා ඉතින් මට දැන් වෙලාවක් කිව්වා මේ අවල් දවසේ 12න් පස්සේ ගිරා තියාගනින් කිව්වා මං හරි හරි කියලා දැන් 12න් පස්සේ තියාගන්න මම දැන් 12ට කෝල් එක දීලා මචං කීයට දෙන්න ඕනේ දෙකට කියලා හිතාගෙනකෝ දෙකට කිව්වා එන්න කලින් කෝල් එකක් දෙන්නකෝ මං අහන දෙකට කතා කරා දෙකට නෙමෙයි හතරට ආයි හතරට 6ට එන්නකෝ 6ට දැන් මං 12 ඉඳන් සම්පූර්ණ දවසම දැන් තියාගෙන මං දැන් කමන්නේ කියලා මේ මික්ස් කරනවා පස්සේ 6ට ගියාම නවේ ඇතුලේ මික්සිං වෙන වැඩක් කරන ගමන් ඉන්නේ. නවේ වැඩ මම ඉතින් එළියට වෙලා බලන් ඉන්නවා. මට දැන් ටික ටික වෙලා යනකොට මට කේන්තිත් යනවා දැන් ටික ටික. මම දැන් ෆෝන් එක ඩාන්ස් කරන්නෙත් නැහැ. දැන් දෙන්න ඉන්නේ ආ ස්ටුඩියෝ එකට මං එළියේ. ඉන්නවා පස්සේ මේ
ටික වෙලාවක මම දැන් එහාට පණිවිඩ යවනවා ඇතුළට යන අතර මට පිට වැඩක් ඉඳ මට ඇතුළට යන්න බෑනේ ස්ටුඩියෝ ඇතුළට යන අයගේ පොඩ්ඩක් එළියට ඉන්න කෙනෙකු නවයට එළියට ඉන්න කෙනෙකු චුට්ටරෝ නවේ ආවා ඉතින් අර වැඩ ගොඩක් අසනේ ආ මචං එයි එයි කුජි මචං කීයට දෙන්නේ කිව්වා නම් හයටනේ මචං එන්නේ කිව්වා දැන් බල එහෙම තමයි මචං එහෙම තමයි එහෙම තමයි කියනකොට මේ කවුද ගිටාර් ගහන අපේ මේ ධම්මිකා මහින්ද මහින්ද අයියා මෙහෙම එනවා ඒ එනකොටම මහින්ද බණ්ඩාරයියට කියනවා බලන්නකෝ අයියේ මේ මෙයාට මං හයට එන්න කිව්වා මෙයා හයටම ඇවිල්ලා මට දැන් හිතාගෙන මං ගෝ නවයේ උඹ එනවා කියන්නේ දැන් උඹ හයට එන්න කිව්වා මං ගියරද එන්න ඕනේ මම වරදක් කළා ගන්න වෙලාවට මෙයාට මේ හයට එන්න කිව්වා මෙයා හයටම ඇවිල්ලා මට බයිනවා නවයා අපි සාමාන්‍යයෙන් මේ ඒ ගැන දන්නවනේ දන්න නිසාම සමහර දයක් කරනවා ඒක මම ළඟදිත් කළා මේ ජූඩ කරපු ජූඩ තමයි පටන් ගත්තේ මෙයාට මචං 12ට එන්න ඕනේ ඔයා ගෙදරින් පිටත් වෙන්න කලින් මට කෝල් එකක් දෙන්න හරිද කිව්වම මෙයා එහෙම තමයි කියන්නේ 12ට කිව්වම දැන් අපි හරි 12ට එතන ඉන්න ඕනේ ජූඩ එක දවසක් ජූඩ ජූඩ මචං මං ගේ ළඟ 11ට විතර මං ගේ ළඟ මචං ආවද මං කිව්වනේ මචං ගෙදරින් ඉන්නේ ඉතින් කෝල් එකක් දෙන්න කියලා නෑ නෑ අපේ ගේ ළඟ අපේ මහගෙදර කිව්වට පොඩි ගෙවල් පොඩි මහගෙදර වයිතයි ලොකු ගෙවල් කියලා නේ මහගෙදර කියන්නේ රම්මලා රේ මේ ඔක්කොම ඉන්න අයියා ලලිතා ඉන්නෙත් එහෙ ලොකු අයියා ඉන්නෙත් එහෙ අනිත් පැත්තේ ඔහොම මේ ලොකු අයියා එහෙම මල්පැල එහෙම හිටවනෝ හරියට එයාට හරි ලොකු ඌරුමීයන්ගේ ඌදුරක් තියෙනවා දැන් ඇවිල්ලා මල්පැල ගලවලා දානවා තාප්පයක් නේ චුටේ තාප්පයක් පෙරලෙන්න ආවා ඌරුමියෝ හාරලා කියන්නේ මේ මෙයෝල්ට යටින් හාරන ඌරුමියෝ ඒ තරම් මාර ඌරුමිය ඉන්නේ අපේ ලොකු අයියාම ගල් දැක්කම දැන් නම් පන්සලේම ඉන්නේ යා ඉස්සර මේ ටොම්බ ගල් තියලා තියෙනවා ඌරුමියන්ට ගහන්න දැක්ක ටෝර් ගාල දෙනවා දැන් ගල් ස්ථානගත කරලා දැන් තියෙන්නේ කෙලිම බෝම්බ වලලා වගේ කියන්නේ මෙන්න ඌරුමිය දැක්කම ගල හොය හොය ඉන්න බෑ ගල ගත්තකම ගහන්න මෙයාත් එහෙමයි එහෙම ඌරුමියන්ට ගහනවා මම ඒකට සම්බන්ධයක් නෑ මොකද මගේ ලොකු සම්බන්ධයක් තිබුණ නෑ ඌරුමිය එක්ක මට හානියක් නෑ පොඩි අපි වගේ පොඩි පොඩි කොත්සට ගිහින් ඕමම දැන් මේ මේ මීයන් අල්ල නම්බේ පස්සේ ලොකු අයියා ගිහිල්ලා ගෙනාවා ලොකු මී කතුරක් මේ 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 කූඩුවක් මේ ලොකු කූඩුවක් ඌරුමිය කියන්නේ ලොකුයිනේ පස්සේ ඕක දාලා තිබ්බ දැන් මිනිහා එනවා උදේ බලපම ඉන්න ඉන්නවා ලොකු එකේ ඇතුලේ හරි සන්තෝෂයි දැන් මෙච්චර දවස් ත්‍රස්තවාදී අහු වුණා වගේනේ ඉතින් දැන් ඉතින් එයා ආවා ගල් ඉන්නකොත් අරගෙන දැන් මේ කවුද මේ ලොකු දෙයක් නේද මේ අතටම අහු වෙලා මෙහෙම මෙහෙම බැලුවා මේ ලලිත් කියලා මෙයාට කිල් මේ මූ මරන ඔබ එයා ගියා මූ මෙයාට දීලා මෙයාත් බැලුවා පොඩ්ඩක් හිතර මේ මේ කියලා චූටි මල්ලී කියලා මට කතා මම කිව්වා මට නම් කතා ගන්න එපා මට නම් මරන්න බෑ කියලා කිව්වා දැන් තුන්දෙනාම ඒ ප්‍රාණඝාත අකුසලේ මිදුණා ඊපස්සේ ටික දවසක් ඕකව නිකන් තියලා තියෙනවා එතකොට බඩගින්නේ මැරෙයි කියලා ඕම තියෙනවා දැන් ඉතින් දවස් හතක් යනකොට අපිට ඌරුමිය තමයි දවස් හතර පහක් යනකොට බලපම් ඌරුමිය ෂෝක් එකට ඉන්නවා බලපම් අම්මා උදේට උදේට කණ්ඩ දානවා දැන් බලපුවාම කූඩුවකට ඌරුමියෙක් දාගෙන ඇති කරනවා හරිද ඊළඟට මේක තීරුවන්නේ කියලා මීයව අයවුවා ආයි ගිය දවස් ඉඳන් පහුදා ඉඳන් ඉඳන් අයියා ගහනවා ගල්වලින් අර අතට ගිනක් දීුඩි කියලාට ගැහුවේ නේ දුවන කොට ගහනවා ඌරුමියාගේ කතාව මේ මේ කුම් පිළිමදුර ඔයා මේ නගර ගැන සින්දු කියනවනේ ඔව් මිනින් මෙයාව එහෙම සම්බන්ධ කර උන්නේ නැද්ද ඒ වගේ නගර සින්දු ආ එහෙම නගර ගැන සින්දුවක් තියෙනවා ඒක නේද අරගෙනද කියලා පෙන්නන්න නැගිටින් ඒක මේ කාටවත් මේ අපහාසයක් මොකුත් නෙමෙයි අපි මේ ගීතේ ගොඩක් ජනප්‍රිය වුණා ගොඩක් මේ ටීවී මයික් ප්‍රෙන්ට් කියලා ඉතින් මේ මේ අපි දැන් කියන්නේ සින්දුවක් තියෙන ප්‍රියා සූරිසෙනි මහත්මයාගේ ඒක කියනවා ඒක තමයි ඒක තමයි ඒක කියනවා මේ ඒක ඕනේ ඔයා පඬිතු වෙන්න එපා ගොඩක් ගොඩාක් පඬිතු වෙන්න එපා මඩම් මම කිව්වා මේ තාක්ෂණය ගැන ලොකු දැනුමක් තියෙන කියලා ඒක දෙන්නේ ආදරේ කියු කිසිවෙකු ආදරේ නැති මසිත මට කියු රහසක් කියමි පිය කති ආදරේ රැලි වගේ සාගරේ තියේ දැන් එහෙමන ගීතේ තියෙන ඊට පස්සේ මේ
ගිරා ඒකට මේ ගීතයක් නිකන් හැදුවා. අදලා නිකන් අපි නාට්‍ය බස්සර යද්දි මේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මේ මේ හොරු කණ්ඩායමක් හොයනවා. මේකට තමයි ඒ ගීතේට ඒ විදියට ඒ මෙලඩි එකට දැම්මා. ආදරේ මාළවේ කට්ටියට ආරංචි වෙලා තියෙනවා මේ හොරු කණ්ඩායම ඉන්නේ මේ මාළබේ ප්‍රදේශයේ කියලා. ඔව්. හොරු ඉන්නේ. ඊපස්සේ ඒ ගිහිල්ලා මාළබේ හොයන අතර තමයි මේ සිද්දෝ කියන්නේ. දැන් අරගෙන ආදරේ කියූ එක මාළබේ කියූ කිසිවෙකු මාළබේ නැති කඩුවෙලයි කියා සිතුවත් කඩුවෙලත් නැති මාළබේ කඩුවෙලයි අතර ඇති වැලි විටදී එකෙක් නැවුනි මෙයා කියලා තියෙන හිතසගෙන අලස්දිටෝසන් ලස්සන හතර දිනක් අහුණා අතුරු ගිරියේදී තව දෙන්නෙක් හැංගිලා තලාහේනිදී ආයුද ටික පිට්ටුගල කැලේ හොර බඩු ටික අරංගල පොලේ මහමොල කරුතාම නිදැල්ලේ ඔය කිව්වට මාළවේ ඇති ඒකමයි ප්‍රශ්නේ ඔක්කොම ගම් ඉතින් නවගම් වී දේවාලෙට බාරයක් වුණේ භූමිරියේ හොරු ටික මට ලබා දෙනුමෙනි ජීවිතයත් රස්සාව නෙවෙයි රස්සාවත් ජීවිතය නෙවෙයි වැලිකඩ දියාවි හිරේ හොරු වැලිකඩ දියාවි හිරේ මම ලිව්වට මෙයා ඔක සෑහෙන තැන්වල කිව්වා මට සත්ත පහක් දුන්නේ රොයල්ටියක් නැහැ රොයල්ටියක් නැහැ නේ ඉතින් ඒ වගේ මේ සුන්දර නිර්මාණ කරන ඒවාදී හරි මේ ආදරණීයයි ඉතින් මගේ මිත්‍රයගෙන ඉතින් මට හැම වෙලාවෙම ගෞරවණීය බවක් තියෙනවා ඉතින් එයා අද සමා ඉන්න තැන සහ විශේෂ දෙයක් මට කියන්න ඕනේ මේ ළඟදි නාලිකාවදී එයා මට කියනවා ලංකාවේ මේ අපේ પરම්පරාවේ වැඩිම චරිත හම්බෙච්ච දක්ෂ වාසනාවන්ත පුද්ගලයා කියලා මම ඒකට හරි ගෞරව කරනවා කියන්නේ අපේ પરම්පරාවේ කෙනෙක් මල් ළඟ ඉඳගෙන යා කියනවා ඔබට මේ අවස්ථාව වුණේ ඔබ සා විශේෂ දක්ෂයෙක් කියලා ඔහු කියනවා මම ඒකට එයා එච්චරමට ආදරය කියලා දැනෙනකොට මම එයාට ගොඩක් ආදරය එයා ගොඩක් මට ආදරය කරනවා කියලා මට දැනෙනවා හොඳයි ඊගාව එකට ගන්නවද මම මේක තමයි බැලුවේ ඉතින් ප්‍රියන්තව කපල කුමාරව ගත්තා නම් හරි නෑ නෑ මම උසයිනේ ප්‍රියන්ත පොල්වලට වියදමක් වැඩි වෙනවා පොඩි ළමයෙක්ගේ මෙයා මරු එකක් අහගෙන බොල්ලස් ගම යනවනේ සමහර පොඩි ළමයි ඉන්නේ අර ඉස්කෝලේ යන්න බෑ වගේ මෙහෙම අම්මලා ඇදගෙන යනකොට අඬනවා ඉතින් දැන් ගිරාද නිකන් යනකම් ඒ මම මොකද ඉස්කෝලේ යන්න බෑ කියලා එහෙම එකක් දාලා පොඩි එකාට දැන් පොඩි අම්මා මෙහෙම කළ බලන දැක්කද ඒ නළුවෙක් ඇයි උන්ට නළුව කියන්නේ කියලා ඌ පොඩි එකා ඉන්නේ වෙන ප්‍රශ්න කරේ මෙයා ඉල්ලන් කාලා දින පොඩි එකෙක් ඉන්නේ අපිට පාන් දානවා මම ඔවා කියන්න ඕනේ පොඩි එකා දෙන්නේ ඌ ඉස්කෝලේ යන්න බැරි ප්‍රශ්න කරේ ඌට වාට ඔක අම්මට කතා අම්මා විර නළුවෙන් නළුවෙන් ඒ උන්ට නළුව කියන්නේ හරිද හොඳ වැඩේ ඕවා හරි ඒවනගේ මොකද ඒවත් කියන්නේ මොකද අනිත්‍යයට ගහපුව වැඩක් නැහැ නේද යා පොඩි ළම මේ පොඩි එකා ඉන්නවා නම් දැන් ලොකු ඒ ඉඳ වෙන්නේ නැති මට සැර කරන්න නැත්තේ ඒ උන්ට නළුව කියන්නේ ඒක ඇත්ත ඒක ඇත්තද පෙරහැරවල වල එහෙම තියෙන නම් පාසල යන කාලේ අලියා හැපිච් එකද ඔයාව කියන්නේ මාම ඔව් කරලා දෙන්න තමයි මට ඔත්තු දුන්නේ නෑ මෙහෙම දැන්
ඉස්කෝලේ ඉන්නවනේ ඉතින් කට්ටිය දාම් පාසලේ ඉස්කෝලේ කට්ටිය වෙන ඔය ඒක තැන්වල පෙරහැරවල වලට යවනවනේ ආ පෙරහැරවල යවනකොට පොඩි උස්ස පොඩි උස්සගෙන යන්නේ ඉතින් එක එකනට පොඩියක් දෙනවා තව ටික වෙලා එමෙ යනවා ඒකෙම යනවනේ දැන් මෙයාවත් එක තැනක දාලා තිනවා තුන් දිනෙක මෙහෙම පෙළිය කොඩිය අරන් යනවා යාළුවෝ තුන් දිනෙක මෙයාගේ හොඳ යාළුවෝ ඉන්නවා ඒ අතන මේ කොටි අරන් එනකොට පිටිපස්ස මෙහා මැද්දේ පිටිපස්සෙන් අලියෙක් එන්නේ අලියා ගයනකොට ළඟට එනවා හොඬ මෙහම බල බල ආයේ පොඩක් නවතිනවා ආය යනකොට අලියා මෙහම නෝ ගානවා ඒක පෙරහැර නවතිනවනේ ගිහින් ගිහින් නවතුනාම අලියා නවතින්නේ අලියා එනවා ඌ ඇවිල්ලා මගේ ඇඟේ හැපෙනවා අලියා හැපෙනවා ඉතින් මෙයා අර සංවිධායකට කතා කළා අපි මේ අලියාගෙන් අයින් කරන්න නැත්නම් අලියා වෙන තැනකට දාන්න කියලා මේ ආයතනය කළා ඇත්තනේ පොඩි උන්නේ ඊට පස්සේ දැමළු අලියා මේගොල්ලන්ගේ ඉස්තරහට අලියා මේගොල්ල ඉස්තරහ මේගොල්ල පිටිපස්සෙන් යන්නේ දැයිද ප්‍රශ්නයක් නැහැ මේගොල්ල උදේ වෙනකොට ඉතින් නිදිමතේ යන්නේ යනවා 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 අන්තිමට අලියා නැවතිලා මේගොල්ල ගිහලා අලියාගේ හැප්පිලා පස්සේ අලියා සංගීතකවරුට ගෝ මාව වෙනතට කරලා පිටිපස්සෙන් එන එක කරදරයි අම්මේ අයියෝ පියුමෙරා ඔකේ අනිත් එක තමයි දැන් අපි ඔය කියනවනේ ගරු කරනවා කියන එක හරි උඩරිමින් තියෙනකල දැන් අපි අපේ යති දැන් ගොඩක් කලාවට අපි දකින්නනේ සමහර අය හප්පල ඔය දාලා යනවනේ ඒ යතින්නම් දන ගහලා වඳින්නේ පාසලට දන ගහලා වඳින්නේ කවුරු හරි අත් පොඩත් හැපිලත් නැතුව අපන්නේ තමයි අපන්නේ නෝනයි කියන්නේ කොහා කියන්නේ දැන් බොර්ලස් ගොවිහන්දිට මම මෝටර් බයික් එකේ තමයි වැඩිපුර ඔය හන්දියේ මහාර්ගමට ඔය ළඟ ළඟ යන්නේ මම මෝටර් බයික් එකේමයි කාර් එකේ යන්නේ මොකද පාක් කරන්න බැ මට හරි ලේසි බයික් එක කියන්නේ ඒක අවුරුදු ගන්න පැදු බයිසිකලින් ඉතින් ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ඉතින් මං යනවා ෂෝට් එකකුත් ගාගෙන ඔහම යනකොට ඒක මම මොකක් හරි බලලා හදිස්සියකදී මෙහෙම යනකොට වයසක මිනිස්සේ පාර පැන්න මම අර මේ පැත්තෙන් අර හරවන්න දානකොට මෙයා එකපාරට පැනන පයින්කොට මම නැවත්ත ගත්තා. තව මේ මනුස්ස බය වුණා හරියට කියන්නේ ඇත්තටම කියන්නේ වයසයි ගොඩක්. බය වුණා මම දැන් නැවත්ත ගත්තා. නැවත්ත ගත්තකම මමත් දැන් අප්සෙට් ගියා එකපාරට මේ මනුස්සනේ මේ වුණා. තමයි කොහෙද යන්නේ? අර මේ කියලා බැන්න. මම ඉතින් බයිසිකලින් ඉඳලා මම කො සමාවෙන්න මගේ වරද මම බැලුවේ නැහැ සමාවෙන්න. සමාවෙන්න ගියේ තමුසල සමාවෙන්න කියලා හැප්පුණා නම් එහෙම හැප්පුණා නම් මම කො හරි ඒක තමයි හැප්පුනේ නැහනේ මාමේ සමාවෙන්නකො මට සමාවෙන්න වරදක් උනේ මම පිළිගන්නව වරද සමාවෙන්න. එහෙම කියලා බෑනේ අර එංගෝ. පස්සේ මම බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගාලා මම දන ගහලා වැද්දා. පාර මැද්ද මම දන ගහලා වැද්දා. හැබැයි හෙල්මට් එක ගැලුවේ නැහැ. හෙල්මට් එක ඕනේ. ෆුල් ෆේස් හෙල්මට් එක තියාගෙන දන ගහලා වැද්දා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයට හිතසන්තන හැබැයි වටේම ඉන්න කට්ටිය දන්නවා මේ මං කියලා. ඉතින් එයා දන්නේ ඔක්කොටම ඉතින් හරි ජොලියක් මේක ඉතින් අපි හිතුවා ටෙලි නාට්‍යයක් කියලා හරි කියලා. හැමෝම අඳුරනවනේ මම ඉතින්. මේ මේ අපිට එකක් අහන්න බැරි නමට වාගේ. දැන් වාගේ මේ බිරිඳ හම්බෙන්නේ ඔය මේ මහවැලි ඉත වැඩ කරන කාලේ නේ. මතක් කරන්න. ඒ කතන්දරේ පොඩේ ඔන්න බය හිතුණා. ඔන්න එයාන බෙවුන නැත බෙවුනා නේ අතන බෙවුන. කිල්ල මහවැලි ගැන මහවැලි නාඩ කිල්ලද? මහවැලි නාඩ කිල්ල පොඩි ප්‍රශ්නයක් උනා බිරිඳත් එක්ක. ඒක නා මහවැලි එක කියන එකත් රස කතාවක්. ගෙදර යන්න බැරි වේද ඔය කියලා. මේ මහවැලි අධිකාරියේ සීකලා අපි තමයි අපි රැකියාව කළේ. ඉතින් මම ස්ටෝ කීපර් කෙනෙක් හැටියට තමයි මම රැකියාව කළේ. මගේ බිරිඳ සැලසුම් ශිල්පින ඩ්‍රාස්මන් කෙනෙක් විදිහට වැඩ කළා. ඉතින් ඔය තමයි අපි දෙන්න මුණ ගැහිලා කසාද බැඳලා ඉතින් ලොකු දුවත් හම්බ වෙලා අවුරුදු එයාටත් තුනක් වෙනකම් අපි එහිම තමයි රැකියාව කරගෙන සේවය කරමින්. අර කී ගෙදර යන්න බැරි කතා මොකද? ඔය කාර්යයක් තිබ්බනේ අර පොඩි භීෂණ යුගයක්. ඒ භීෂණ යුගයේදී මේ හැමදාම සවුකරු ඇවිල්ලා ලියුමක් දුන්නාම ඔෆිස් වහනවා. ඉතින් ඒ පැත්තේ ඒ විදිහේ හරි ලොකුවට ඒ තත්ත්වය උදා වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා දැන් එහෙම ලියුමක් දුන්නාම අපිට ඉතින් වැඩට යන්න බෑ. ඉතින් අපි ඉන්න ඕනේ ක්වාටර්ස් වලට වෙලා. ඔහොම. ඒතකොට මම කසාද බැඳලත් නෑ. මම ඉතින් බිරිඳත් එක්ක ලව් කරන කාලේ ඉතින් බිරිඳ නෙමෙයි ඉතින් අපි ලව් කරන පෙම්වතිය කාලේ ඉතින් ඔහොම ඔහොම වෙන වෙන ක්වාටර්ස් වල ඉතින් මෙහෙමයි කියලා කට්ටිය නාන්න යන්න කියලා කතා වුණා. තව යාළුවෙක්ගේ වයිෆුයි දැන් අපි දෙන්න විතරයි පිරිමි දෙන්නෙක් ඉන්නේ. අනිත් ඔක්කොම කාන්තාවෝ. ඔක්කොම ගෑනු ළමයි 10ක් 12ක් එක්ක ඉතින් පිරිමි දෙන්න අපි දෙන්න තමයි ඉතින් මේගොල්ලන් ආරක්ෂාවට යන්නේ. මෙහෙම ඇලේ නනා ඉන්නකොට අපේ නෝනගේ දීරෙද්ද ගැලවුණා. අන්න සැඩපාර දීරෙද්ද ගැලවුණා. මෙන්න දීරෙද්ද යනවා අන්න මංගලයා කියලා කෑ ගහනකොට ධනපාල කියලා මගේ යාළුවා හිටියෙ මං දඟල පැන ගෝ ගෑස් දෙක වාගත්තා. රෙද්ද පස්සේ ඉබේට ගත්තා යකේ කවුරුරි ගණීනේ. එකම පිරිමියා මිනිහනේ. මම පැන්න ගමන් ගලේ රෙද්දවත් ගෑණි ගෙනවත් බැලුවේ නේ අරු ගෑස් දෙක වැවුවා. තාම ඉතින් මතක් කරනවා.
ගිරිරාජ් එක හැරෙන්න බලන්න ඇත්තටම විදිය ගිරා ගිරයි මම ඇක්ටිං එයාගේ මාරයි කියලා අපේ ගෙදර නෝන දැන් මෙයාගේ නෝන නම් කියන්නේ කුමාර ඔයා මාර ඇක්ටිං නා ඔයා මෙයාත් කියන මචං ඔබට මාර ඔබගේ ඇක්ටිං මං කොච්චර ඇඩ් කරත් උඹ හොඳයි කියනවනේ දැන් ඔක දවසකුත් අපේ නෝන බලන්න බලන්න අර ඔයා ගිරා ඇඩ් කරද්ද ගිරා ඇඩ් කරන විදිය බලන්නකෝ ඔයාට බෑනේ ඔයා මදිනේ මං ගත්තා හෝල් එක මං කන නෝනලා දෙන මාරු කරගමුද මේක හරි දැන් මේ දැන් බගේ නෝනලා දැන් ආස මට මගේ නෝන ආස බොට ඔව් දැන් එයා ඉස්සලා වයිෆ් ගත්තේ මං කව මෙහෙම කේස් එකක් ලොකු ප්‍රශ්නේ ඇයි ඇයි කුමාර ගෙදර මට ලොකු ප්‍රශ්නයක් මේගොල්ලෝ දෙනේ ගිනි අපිත් දෙන්න බෑ දැන් ළමයි දෙන්න ලොකු දෙන්න මෙහෙට එනවද අපේ දෙන්නත් ගෑන් දෙන්න ළමයි එහෙට යනවද කාර් එක කොහොමද මාරු කරගන්නේ ඔයා ඔයා මහරගමට එනවද බොරලස් ගමු යන මොකද්ද මේ කියන්නේ මම නිදාගෙන කෝල් එක අරගත්තා අරගෙන ඉතින් මං කව මොකද මචං මේ වැඩේ බෑ මොකද අපේ නෝන ආස බට මේ නෝනාසම් මට මේක මාරු කරගමු මේක ළමයි දෙනත් මාරු වෙනවද මේ වැඩසටහන මොකක් හරි කරගමු තේරුමක් නැහැනේ පස්සේ ඉතින් ඒ වෙලාවේ කියපු වචන ටික මම දන්නවා ඉතින් මෙතන මාධ්‍ය එක කියන්නේ බෑ දාන සෙල්ලම් අපේ රාජ්‍ය මන්ත්‍රී අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ කියලා ප්‍රශ්නයක් උනේ නැතේ මනාප අඩු වුණා කියලා මනාප අඩු වුණා කියලා ප්‍රශ්නයක් උනේ නැතේ වැඩි මනාප ගත්ත කෙනා දැන් මෙලොව නැතේ වැඩි මනාප ගත්ත කෙනා දැන් මෙලොව නැතේ සාදුකීම් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් සාදුකීම් පෙළෙන උන් නැගිටලා දුව පියව් දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ විරුද්ධ පක්ෂේ නැති රකි පක්ෂේ හැම එකම රකි පක්ෂේ හැම එකම විරුද්ධ පක්ෂේ නැති අධර්මිෂ්ඨ දේශපාලනේ අධර්මිෂ්ඨ ධර්මිෂ්ඨ දේශපාලනේ සාදුකීම් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් නැගිටලා දුව පියව් දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ දාන සෙල්ලන් අපේ රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ ජ මන්ත්‍රි රාජ මන්ත්‍රි මන්ත්‍රි ධූරයේ